ගොවීන්ට මුණ පාණ්ඩ වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉල් මැස්සගේ හානිය. ඒ වගේම තමයි පාරිභෝගිකයොත් මේ එළවලු වලට බොහොම රුචිකත්වයක් දක්වනවා. නමුත් පාරිභෝගිකයන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි එළවලුවක් වෙළඳපොළින් මිලදී ගත්තාම ඒ එළවලු ඇතුලේ සුදු පැහැති පණුවන් දකින්න ලැබෙනවා. ගැහැණු සතා විසින් මේ ඒ පළේ මතු පිට එහෙම නැත්නම් මල් උඩ බිත්තර දැමීම කරනවා. ඒ කරල්වල හෝ ගෙඩිවල පොත්ත විදලා ඒ සිදුර තුලින් පොත්තට යටින් බිත්තර තැම්පත් කිරීම තමයි සිදු කරන්නේ ඉල් මැස්සගේ ගැහැණු සතා. ඒතර මේ බිත්තර දාන අවස්ථාවේදී ඒ හදන සිදුරෙන් මැලියන් වගේ ඒකේ යුෂ වැස් වෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒක තමයි අඳුනගන්න තියෙන එකම ලක්ෂණය. පුංචි තිත කල්පෙනිති තුඩකින් වගේ හදපු පොඩි සිදුරක් තමයි තියෙන්නේ. නමුත් කරල වර්ධනය වෙනකොට මේ සිදුර වැහිලා යනවා. ඒ නිසා අපිට හානිය පිටින් හඳුනා ගැනීම අපහසුයි. දාපු බිත්තර වලින් බින්දිලා පිට වෙන පණුවන් කරල තුලට යනකොට ඒ ඇතුළත හදන සිදුරු නිසා ඒක ඇතුලේ කුණු වීමක් සිදු වෙන පටන් ගන්නවා. ඒ වගේම මේ හානි කරපු ස්ථානයේ කහපාට පැල්ලමක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේක කුණු වෙනකොට ගෙඩිය නැත්තම් කරල තරමක් කහපාට වෙනකොට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේකේ හානියක් වෙලා තියෙනවා කියලා ඉල් මැස්සගෙන. නමුත් ඒ වෙනකොට ප්‍රමාද වැඩි. මොකද එතකොට කරල ඇතුලේ පණුව නරක් වුණ කරල් තියෙන ඉඩ හරින් නැතුව ඒවා සියල්ලම එකතු කරලා විනාශ කරන එක. මේ කරල ඇතුලේ දැන් ඉන්නවා පණුව. මේ ඉල් මැස්සගේ පණුව අවස්ථාව කීට අවස්ථාව. එතකොට මේ කීට අවස්ථාවේ ඉන්න සත්තු ක්ෂේත්‍රයේ බිම මේ කරල් දැම්මහම ඒ කරලෙන් එළියට ඇවිල්ලා වැඩුණු පණුව පස ඇතුළට ගමන් කරනවා. පස ඇතුළට ගමන් කරලා පස තුල සතියක් වගේ කාලයක් කෝෂගත වෙලා ඉඳලා ඊට පස්සේ ආපහු ඒ කෝෂයෙන් වැඩුණු මැස්ස එළියට ඇවිල්ලා ආපහු මේ වගාවේ තියෙන කරල් වලට බිත්තර දැමීම සිදු කරනවා. අපි ඒක වළක්ව ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ශේෂ්ත්‍රයේ බිම දාන්න නැතුව මේ වගේ නරක් වුණ කරල් සියල්ලම අස්සන ගන්න අවස්ථාවේදීම එකතු කරලා කළු පාට පොලිතින් බෑග් එකක් ඇතුළට දාලා ඒකේ කට දෙපැත්ත හොඳින් ගැට ගහලා අවුවේ තියන්න ඕනේ. කටක බැඳලා බෑග් එක තියෙන එක වැදගත්. මොකද නැත්තම් මේ බෑග් එක ඇතුලේ හැදෙන මැස්සාට ආපහු එළියට එන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රයේ මල් පිපිලා මල් වලින් කරල හැකොටම වගේ අපි ඒ කරල් වහන්න පුළුවන් නම් පොලිතින් බෑග් එකකින් කරලේ දිගට ප්‍රමාණයට වඩා තරමක් දිගට තියෙන්න ඕනේ. කරලේ නොගෑවෙන ප්‍රමාණය පොලිතින් බෑග් වලින් අපි කරල හොඳින් වැහුවම ඒ කරලට ඇවිල්ලා ගැහණු සතුන් බිත්තර දැමීම වළක්වා ගන්නත් පුළුවන්.